රුසියා විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති සූර්යකාන්ත තෙල් තොගයේ පළමු කොටස රජයට බාර දීම ඊයේ වියන්ගුඩ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ රුසියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විටමින් සහ ඛනිජ ලබන වලින් අනූන සූර්යකාන්ත තෙල් ටොන් 352ක් මෙහිදී රුසියා විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අතර ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන දියත් කර ඇති හදිසි ආධාර මෙහෙයුම යටතේ මෙය ක්‍රියාත්මකයි. Food is one of the most important concerns during any crisis. ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී ආහාර පිළිබඳව අනිවාර්යෙන් අවධානය යොමු වන්නේ එහි වැදගත්කම නිසා. නිසි පෝෂණයක් නොලැබීම ආහාර අනාරක්ෂිතභාවය සහ අනෙකුත් දුෂ්කරතාවයන්ට මුල් වනවා. මගේ රජයේ ප්‍රමුඛත්වය වන්නේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ජාත්‍යන්තර සහයෝගිතාවය පවත්වා ගැනීමයි. මානුෂීය වැඩසටහන්ද ඊට අයත් වනවා. අපේ වගකීම පැහැරහරින්නේ නැහැ. ඔබ සියල්ලන් හොඳින් දන්නා මගේ රට මුහුණ දෙන බරපතල අභියෝග සහ විවිධ දුෂ්කරතා හමුවේ වුවද අපේ ජනාධිපතිවරයාගේ අපේක්ෂාව පරිදි අපේ මිතුරන්ට සහාය වීමට උත්සාහ කරනවා. අපේ අරමුණ හුදෙක් මානුෂීය ආධාර සැපීමයි. අපේ සහාය පදනම් වී ඇත්තේ ආහාර සපයන රටවල නිදහසට ගරු කරමින් එහි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීමයි. අප ආහාර සැපීමේදී දේශපාලනික හෝ ආර්ථිකමය කොන්දේසි කිසිවක් පනවන්නේ නැහැ. We never impose any conditions on aid, neither political nor economic. මේ අතර IMF නියෝජිත පිරිසක් හෙට යළි දිවයිනට පැමිණෙන අතර ඔවුන් සැතැම්බර් 24 දක්වා පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එහිදී ඔවුන් IMF වැඩපිළිවෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. දෙසැම්බර් මාසෙන් පස්සේ ණය ගවන්න උන රටේ ගත ණය. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතු වෙලා අද සැලසුමක් ඇතුව අපිට ගවන්න පුළුවන් ගානකට මේ ණය ටික පරිවර්තනය කරගන්න තමයි අපි කටයුතු කරන්නේ. මේ ඩොලර්ස් එතකොට අවශ්‍ය කරන ප්‍රමාණය තියෙනවද රටේ ඉතුරු දේවල් කරගන්නත් ණය ගවන්න? පහුගිය අවුරුද්දේ මේ කාලේ සීමාව වෙනකොට අපි සතුව තිබුණේ ඩොලර් බිලියන 1.8ක් විතර. දැන් අපි සතුව තියෙන ඩොලර් බිලියන 3.8ක් විතර. මේ අසීරු කාලෙක මේ හැම දෙයක්ම කළමනාකරණය කරමින් තමයි රජය ඉස්සරහට යන්නේ. මේ ණය ගවන්න ගත්තම තවත් මිනිස්සු මේ හිර වේද කබලෙන් ලිපට වැටෙනවා වගේ. කිසිදු කෙනෙකුට අපහසුාවක් නැතුව මේ ගමන යන්න බෑ. ඒක ඉතාමත් පැහැදිලි. මොන කුමන මට්ටමේ ජීවත් වුණ කෙනෙකුට වුණත් මෙහි අසීරුව නොදෙනී තියෙන්න බෑ. දැනෙනවා. හැබැයි ඉස්සරහට වැඩි යම් කිසි තැනක අපි ඉන්නවා. අපි යථාර්ථයට පත් වෙන්න අපිට තව පොඩි කාලයක් යාවි. සාමාන්‍ය කාලයක් යයි වැටි අපි වැටෙන තැන ඉඳන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.